විරාම අනතුරුව නැවතත් සොඳ පියුම් වෙල එක්ක මෙයා කාරෙන්. ඉතින් මේ අපි මේ වෙලාවත් වෙන්ව කරවා ගන්නවා ඔබේ මේ ප්‍රශ්නයක් පිළිබඳව කතා කරන එක. ප්‍රශ්නයක් වගේම රෝගයක් බවට පත්වෙනවා එක තැනකදී මේ ඒ තමයි ස්ථූලභාවය. මට කතා කරන්න සාධාරණ අයිතියක් නැද්ද? ඒක හිතන්න එපා. දැන් මොකද මේ දැන් අද දවසේ අපි මේ කතා කරන සමහර දේවල් ටික මේ ඔයාටත් වැදගත් වෙන්නට ඉඩ තියෙනවා. මේ අපි බලමු මේකට මොකක් හරි අපිට විසඳුමක් ලබා ගන්නට පුළුවන්ද කියලා. මේ එහෙම හිතනවනේ. අන්න හරි. දැන් ඔහොම හිතනවනේ. හිතන්නේ නැති එක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඔව්, හිතුවනම් පොඩ්ඩක් මේ සමනය කරගන්න පුළුවන්. දැන් මේ විදිහට සිල්ලි වගේ හිතනවා නම් අපි නරඹන ප්‍රේක්ෂකයින්ට මේ ප්‍රශ්නේ ඇති. දැන් මේ අපේ මේ රූපවාහිනිය ඉදිරියේ වාඩි වෙලා ඉන්න කිහිප දෙනාට ටිකක් අමාරු වෙන්න පුළුවන් පුටුවෙන් නැගිටින්නට සහ ගේ ඇතුලේ වැඩ කර ටික කරගෙන යන්නට එහාට මෙහාට නැගිටලා යන්න ටිකක් කම්මැලි ගතියක් ඇති. සාමාන්‍ය එදිනදා ජීවිතයේ වැඩ ටික කරගෙන යනකොට පොඩි කම්මැලි ගතියක් වැඩ ටික පොඩ්ඩක් පස්සට දාන්න, ඒ වගේම තමයි ටිකක් අඩිය තියලා ඉස්සරහට ඇවිදගෙන යනකොට පපුවේ දැනෙන මහන්සිය, මේ වගේ දේවල් ටිකක්. ඒ වගේම තමයි සමහර විට වෙරිකෝස් වගේ රෝගී තත්ත්වයන් වලට ඔබ ගොදුරු වෙලා ඇති, දියවැඩියාව රෝගී තත්ත්වයට ගොදුරු වෙලා ඇති, හෘදයාබාධයන් වලට ගොදුරු වෙලා ඇති. මෙන්න මේ දේවල් ටිකක් පිළිබඳව අපි කතා කරමු සහ මේන් ගැලවී ඉන්නටනේ අපිට ඕනේ. ඒ නිසා අපි මේ පිළිබඳව මොනවද කරන්න ඕනේ, ප්‍රතිකාර මොනවද, ඇයි අපි අපිට එහෙම උනේ කියලා අපි ඇත්තටම කතා කරමු. අපි සූදානම් යා කරෙන් ප්‍රවේශ ලබා ගන්නට නිරෝගී සුව වෙත. කියන මාතෘකාවට අද දවසේ කතා කරන්න සුදුසුම පුද්ගලයා තමයි අපි මැදිරියට කැඳවාගෙන ඉන්නේ. මහනුවර රාජකීය සෞඛ්‍ය සහන සේවයේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය අනුර අරඹගේ වෛද්‍යතුමා නායිබුවන් සුබදාසන කියලා වෛද්‍යතුමන්ව පිළිගන්නවා. වෛද්‍යතුමනි, දැන් මං ඇතුළුව මං හිතනවා ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙක්ට මේ මහත කියන එක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ මමත් ගොඩක් වෙලාවට සමහරව ඇවිල්ලා මට කියවම ඔයා මහතයි කියලා මං කියනවා නෑ 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 මගේ ස්ට්‍රක්චර් එකේ හැටි ඉස්සර ඉඳලා මෙහෙම තමයි කියලා. දැන් ඇත්තටම මනුස්සයෙක්ට තමන් මහතයිද කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්නේ කොහොමද? හොඳ ප්‍රශ්නයක්. තිලිනි, ඇත්තටම තිලිනිටත් මේ මාතෘකාව අදාළයි සහ අමාටත් අදාළයි. මොකද අපි දන්නවා අපි වයසටද පාලනය කරගන්න ඕනි බර සාමාන්‍ය හිතන්නේ කොහොමද? නෑ, ඔබ වැරදි. හැබැයි අපිට හිතෙන්නේ ටිකක් වයසට ගියාම. අපිට හිතෙන්නේ දැන් ඇත්තටම අපි ක්ලිනික් වලට ඇවිල්ලා සමහර අම්මලා අහන ප්‍රශ්නයක් තමයි මේ වයසට මගේ බර ඇතිද? එහෙම නැත්නම් මේ වයසට මගේ දරුවා මේ බර ඇතිද ડોක්ටර්? ඔබ හොඳින් මතක තියාගන්න, ඔබේ වයසට නෙමෙයි ඔබේ උසට සාපේක්ෂව තමයි අපේ බර පාලනය කරගත යුත්තේ. ඒ නිසා එහෙනම් මෙහෙම බැලුවට පස්සේ අපි කතා කරන BMI කියලා ගියක්, එහෙම නැත්නම් අපි කියනවා දේහ ස්කන්ධ දර්ශක. එහෙනම් දේහ ස්කන්ධ දර්ශකේ අපි හිතමු අමා ඉන්නේ නෝමල් නැත්නම් අපි සාමාන්‍ය තැනනම් නැත්නම් තිලිනීන්නිට වැඩි පැත්තේ නම් මේ දෙගොල්ලොන්ටම මේ මාතෘකාව අදාළයි. මොකද හේතුව අද දවසේ සාමාන්‍ය තැන ඉන්න කෙනා හෙට දවසේ අධිස්තුලතා නැත්තම් මේ අධිබර කියන තැනට යන්න පුළුවන්. ක්ෂණිකව වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධිබර ඉන්න කෙනා ස්ථූලතාවයේ කියන තැනට යන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝටම මේ මාතෘකාව අදාළයි. ඉතින් අර මාතෘකාවට ප්‍රවේශයක් ගන්න මොකද්ද මේ ස්ථූලතාවය කියන්නේ? ඉතින් මේ ස්ථූලතාවය ගැන කතා කරනකොට ඇත්තටම අපිට අර සාධකේ අමතක කරන්න බෑ. මොකද්ද අපේ උසට සාපේක්ෂව අපි කොහොමද අපේ බර පාලනය කරගන්නේ ඕනේ. එහෙනම් කෙනෙක්ගේ බර බලන්නට ඕනි අමා කිලෝග්‍රෑම් වලින්. මේ කිලෝග්‍රෑම් වලින් අරගෙන ඒක බෙදන්නට ඕනි එයාගේ උසේ. අපි හිතමු උස හිතමු අපි හිතමු 165 සෙන්ටිමීටර. එහෙනම් මේක මීටර කළාම 1.65. එහෙනම් මේ උසේ වර්ගයෙන් බෙදන්නට ඕනි. එහෙනම් අපි හිතමු කිලෝ 60ක් බර කෙනෙක්, කිලෝ 60ක් බර කෙනෙක් නම් මේ සූත්‍රය උඩින් එන්නේ 60 යටට එන්නේ 1.65 වගේ දෙගුණයක්. එතන මෙන්න මේ අගය ගත්තට පස්සේ මෙන්න මේ අගය තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. 18.5 24.9 අතර අපි කියනවා මේ කට්ටිය බොහොම සාමාන්‍ය කට්ටිය. එතකොට 18.5ට අඩු කට්ටිය අපි කියනවා මේ කට්ටිය එච්චර හොඳ නෑ, මේ බර කියන තැන හොඳ නෑ, කට්ටිය ඉන්නේ අවබර සීමාවේ. එතකොට මම කිව්වා අර 29.24.9 25 ඉඳන් 29.9 වෙනකන් අපි කියනවා ඒ කට්ටිය අධිබර නැත්නම් අපි කියනවා ඕවර්වේට් සීමාව. 30ට වඩා වැඩි නම් කියනවා මේ කට්ටිය ස්ථූලතාවයෙන් පෙළෙන, මේ තමයි අමා වෛද්‍ය විද්‍යාවේ ලෙඩක් කියලා ගණන් ගන්න තැන. ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් හිතන්න පුළුවන් මම මහතයි මේක රෝගයක්. ඔව්, දැන් මේක තමයි අපිට ආරම්භයේදී සඳහන් කරන්න ඕනේ.
කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙනම් කෙනෙක් මේ රෝගී තත්ත්වයට පත් වෙන මෙන්න මේ ඔබේසිටි එහෙම නැත්නම් අධිබර නැත්නම් ස්ථූලතාවකින් තත්ත්වයට පත් වුණාම BMI 30ට වඩා වැඩි වුණාම එතනිනුත් එහාට තව ටිකක් කතා කළොත් 30ට වඩා අපි හිතමු 35 ඉන්න පුළුවන් 40 ඉන්න පුළුවන්. එතන මේ 30 සහ 35 අතර අපි කියනවා මේ තමයි ස්ටේජ් 1 ඔබේසිටි. මේ ඔබේසිටි නැත්නම් ස්ථූලතාවේ පළවෙනි කාණ්ඩය. ඊට පස්සේ 35 සහ 40 අතර අපි කියනවා මේ දෙවන කාණ්ඩය සහ 40ට වඩා වැඩි නම් ඒ තමයි තුන්වෙනි කාණ්ඩය. ඉතින් බොහොම දුක හිතෙන කතාවක් කියන්නට ඕනේ. මේ 35ට වඩා වැඩි වුණාම අපි කියන රිවර්ස් එකක් නැහැ. එහෙම නැත්නම් මේ කට්ටියට කිසිම හැරවීමක් නැහැ. හැරවීමක් නැහැ. ආහාර පාලනය වෙන්න පුළුවන් නැත්නම් ඖෂධීය ප්‍රතිකාරයන් පුළුවන් මේ කුමන දෙයකින් හෝ අපව නැවතත් අර නියමිත තැනට නැත්නම් අපි හොඳ තැනටපත් වෙන්න හරි අමාරු වෙන නිසා ඔබ හොඳින් මතක තියාගන්න ඔබ සාමාන්‍ය මට්ටමේ ඉන්න පුළුවන් අධිබර ඉන්න පුළුවන් ස්ථූලතාව වෙන්න පුළුවන් වැදගත්ම දේ අර 35 ඉක්මවා යා නොදී අපි මෙන්න මේ තැනින් අපේ බර පාලනය කරගන්නට ඕන. වෛද්‍යමය කිව්වේ BMI යගේ 35 කියන. ඔව්. දැන් මේ ස්ථූලතාවය කියලා ගත්තට පස්සේ බර වැඩි කියලා ගත්තට පස්සේ අපි දැකෝ ඒ කියන්නේ අපේ දැකුමෙන් අපිට තේරෙනවා මෙයා මහතයි මේ අති ස්ථූලතාවේ ඉන්නේ කියලා. දැන් මේ කාරණාව අපි හඳුනා ගන්නවා වෛද්‍ය විද්‍යාවට අනුව වෛද්‍යතුමනි ශරීරයේ විවිධ කොටස්වල මේදය තැන්පත් වීම කියන කාරණාව සහ මීට අමතරව ශරීරයේ අපිට එල්ලා වැටෙන මේ කොටස් අපි දැකීමෙන් අපි බරයි මේ ස්ථූලතාවේ තියෙනවා කියන කාරණාවට අමතරව ශරීරයේ විවිධ තැන්වල ලක්මාව සහ හෘද වස්තුව තුළ මේදය තැන්පත් වීම කියන කාරණාවත් තවත් ලෙඩ රෝග රැසක මූලාරම්භයක් වෙනවා. දැන් අපි මෙන්න මේ කාරණා දෙකත් පොඩ්ඩක් බේරා ගමු. දැන් අපිට පේන සහ මේදය තැන්පත් වීම කියන මේ විද්‍යානුකූල කාරණාව කොහොමද අපි නිරාකරණය කරන්නේ? ඇත්තටම කෙනෙක් දිහා බැලුවහම බැලූ බැල්මට කෙනෙක් මහතයි කියලා කියන්න පුළුවන්. සමහරලාට මේක එච්චර මේ වෛද්‍ය විද්‍යාත්මක හොඳ නිර්ණායකයක් නෙමෙයි. එහෙනම් කෙනෙක් මහතයි නැත්නම් ස්ථූලතාවයට බඳුන් වෙනවද කියන කාරණය ගැන අපි කාරණා තුනකින් කතා කරනවා. ඒ තමයි පළවෙනි කාරණේ අපි කිව්වා BMI යගේ. දෙවෙනි කාරණේ මේකත් එක්කම යන අනිත් දේ තමයි ඉඟ අපි කියනවා වේස්ට් එක කියලා. ඉඟ සහ ඉන අතර අනුපාතය. දැන් පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. ඉඟ කිව්වහම අපි හිත හිප් එක නැත්නම් මේ උකුල් අස්තිය උඩ සීමාවේ පෙකණියට පොඩ්ඩක් පල්ලෙයි. මෙන්න මේ වට ප්‍රමාණය බෙදන්නට ඕනේ හිප් බෝන් එක නැත්නම් මේ උකුල් අස්තිය යට අපි කියන එක ඉන කියලා. මෙන්න මේ අගෙන් බෙදුවට පස්සේ එනවා යම් කිසි අනුපාතයක් දශම ගාන. මේ දශම ගාන කාන්තාවක් නම් තියාගන්නට ඕනේ දශම 8ට වඩා අඩුවෙන්. ඒ වගේම පිරිමි කෙනෙක් නම් තියාගන්නට ඕන තව පුංචි චාන්ස් එකක් දීලා තියෙනවා. තිලිනි 0.9කට වඩා අඩුවෙන්. ඒක 0.1ක් දීලා තියෙනවා. හැබැයි මේක තවත් තේරෙන විදිහට කිව්වනම් පෙකණිය වටා මැනලා බැලුවට පස්සේ කාන්තාවක් තියාගන්නට ඕන සෙන්ටිමීටර 80කට වඩා අඩු ප්‍රමාණයකින් සහ පිරිමි කෙනෙක් තියාගන්නට ඕන සෙන්ටිමීටර 90කට වඩා අඩු ප්‍රමාණයකින්. මේක දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ අපි කියනවා ඇපල් සහ පෙයා ෂේප් නැත්නම් මේ උදරයේ හැඩය ඇපල් ෂේප් එකද නැත්නම් පෙයා ෂේප් එකද. මෙන්න මේ කාරණා තුන තමයි වෛද්‍ය විද්‍යාවේ අපි විස්තර කරන්නේ කෙනෙක් මහතයි නැත්නම් ස්ථූලතාවයෙන් පෙළෙනවද කියන කාරණේ. මේ වෛද්‍යතුමන්ගේ කෘතිය සඳහා මේ අපේ මේ මාසික සංග්‍රහාවක් මෙහි සඳහන් වෙනවා අර ඇපල් සහ පෙයාස් ෂේප් එක කියන එක. හරි වෛද්‍යතුමන් කියාගෙන යන්න. ඒ වගේම තමයි තිලින්නි ප්‍රවේශයේදී ඇහුවා මම පුංචි කාලේ ඉඳලා මහතයි නැත්නම් කෙනෙක් කියන්න පුළුවන් මම පුංචි කාලේ ඉඳලා මහතයි නැත්නම් මම පුංචි කාලේ ඉඳලා කෙට්ටුයි කියලා. දැන් සහ ඒ කතාව ඉදිරි කොටස තමයි දැන් තිලිනි සමහර වෙලාවට කියන්න බුණා මගේ අම්මත් අම්මගේ තියෙන්නේත් මේ ස්ට්‍රක්චර් එක තාත්තගේ තියෙන්නේත් මේ හැඩේ. ඒ නිසා මා මේ තත්ත්වෙදි කියලා. ඔව් එහෙම කියන්න පුළුවන්. ඇත්තටම අපි මේ කතා කරන්නේ පොදු අගය. හැබැයි කෙනෙක් ඉන්න පුළුවන් අපි බර කියලා අපේ ශරීරයේ බර කියලා ගත්තොත් අමා එතන බර රඳාපවතින ප්‍රධාන සාධක කිහිපයක් තියෙනවා. එකක් තමයි ස්ට්‍රක්චර් එක නැත්නම් අපි මේ කියන අස්ථිවල බර. ඒ වගේම මස්පිඬු වල බර. ඊළඟට අපි දන්නවා ජලය කියන්නේ ප්‍රධානම සංඝටක. එහෙනම් ජලයේ බර සහ ඊළඟ දේ තමයි මේදේ. ඉතින් මේ කියපු සාධක හතරෙන් අපිට පාලනය කරන්න පුළුවන් එකම සාධකය වෙන්නේ මේදේ පමණයි. අපිට අස්ථිවල බර පාලනය කරන්නට බැහැ. මස්පිඬු වල බර පාලනය කරන්නට බැහැ. වතුර පාලනය කරන්නට බැහැ. මොකද එහෙමනොත් විජලනයට ලක් වෙන්න පුළුවන්. එහෙනම් කෙනෙක් උපතින් ඉන්න පුළුවන් අර බොඩි ස්ට්‍රක්චර් එක නැත්නම් අපි කියනවා මේ දේහ මේ සැකිල්ල බර වැඩි පැත්තේ. අපි කියනවා ඒක කතාවට කියන මේ කට්ටිය මේ USA ටයිප් නැත්නම් ඇමරිකන් ටයිප් කෙනෙක් උසයි මහතයි. සාමාන්‍යයෙන් අපි දන්නවා අපි ෆිල්ම් වල දැකලා තියෙනවා ඇමරිකන් කට්ටිය නැත්නම් යුරෝප් කට්ටිය ටිකක් උසයි මහතයි. කට්ටියගේ ස්ට්‍රක්චර් එක ලොකුයි. එහෙමනම් මන්නේ මෙන්න මේ කියන කට්ටිය අපි මේ කතා කරන ප්‍රධාන මාතෘකාවෙන් චුට්ටක් අනිත් පැත්තට යනවා අපගමනේ වෙනවා. ඒ වගේම තමයි තව කෙනෙක් ඉන්න පුළුවන් පුංචි කාලේ ඉඳලා හරි ස්මෝල් බොඩි ෆ්‍රේම් එකක් තියෙන අම්මා තාත්තත් පොඩි දරුවත් පොඩි. එහෙමනම්
ඒ කට්ටියගේ අපි කියන මේ BMI යගේ පොදු වෙන්නේ නැහැ. ඊළඟට 18.5ට වඩා අඩු වෙන්න පුළුවන්. අපි ඒක කියනවා ඇප්‍රිකන් ටයිප් කියලා. ඒක අපි කතාවට කියන කතාවක්. ඉතින් මෙන්න මේ දෙක නැතුව කෙනෙක් ඉන්න පුළුවන් සාමාන්‍ය මට්ටමේ. මම කිව්වා අර බර බෙදුවහම උසේ වර්ගයෙන් මෙන්න මේ කියන විවිධ ඌ කාණ්ඩවල තමයි වැදගත් වෙන්නේ. එහෙනම් අර අවබර කියන පැත්ත එහෙම කෙනෙක් නම් අපි හිතන්න හැම නියුට්‍රිෂන් පැත්ත හිතන්නට ඕන නියමිත බර රේන්ජ් එකට එන්න ඕනේ. ඒ වගේම තමයි ආමා අර සාමාන්‍ය බර පන්ති ඉන්නෝ නම් කෙනෙක් ඒ කෙනා අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න ඕනේ මේ බර රඳා පවත්වා ගන්න. මොකද ඒක ඉතාමත් වැදගත් වෙනවා. මොකද විශේෂයෙන්ම කාන්තාවක් ගත්තොත් විශේෂයෙන්ම දරු ප්‍රසූතියෙන් පස්සේ ඔවුන් සමහරලාට දරුවා ගැනම හිතන්න පුළුවන්. සමහරලාට ඇඟ ගැන නැත්තම් අපි හිතමු ලංකාවේ පරිසරයේ තියෙන වැදගත්ම දෙයක් තමයි මේ මැරේජ් එකෙන් පස්සේ තමයි මේ කසාදෙන් පස්සේ ගොඩක් කාන්තාව තමන් ගැන හිතනවා අඩුයි. ඉතින් මෙන්න මේ හේතුව නිසා කෙනෙක් ඔහේ බර වැඩි වෙනවා වෙන්න පුළුවන්. ඒක අල්ලලා දාන්න පුළුවන්. ඉතින් අපි මේ අපේ ප්‍රේක්ෂකින්ටත් පුංචි අවස්ථාවක් දෙමු වෛද්‍යතුමනි ඔබට කතා කරන්නට. අපිට දුරකථන ඇමතුම ඔබට ලබා දෙන්න පුළුවන් 011 5299 299 011 5299 299. මේ සම්බන්ධව යම් කිසි ගැටලුවක් තිබුණා නම් ඔබ කතා කරන්න මැදිරියට අපි සූදානම් පිළිතුරු ලබා දෙන්න. ඔව්. එතකොට අර මම කිව්වා කාන්තාව විශේෂයෙන්ම අපි දකින්නේ ලංකාවේ සමස්තයක් විදිහට ගත්තාන් පස්සේ කාන්තාවන් අතර ස්ථූලතාවය වැඩි. ඒ වගේම තමයි පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට ස්ථූලතාවය නිසා වැළඳෙන ලෙඩ රෝග ප්‍රමාණය වැඩි. කියන්නේ ඒක ඉතාමත් වැදගත්. ඇයි අපි මහත් වුණාම මොකද වෙන කෙනෙක් අහන්න පුළුවන්. ඒ නිසා කොහොමද නැත්නම් මේ අස්මේ කෙනෙක් බර වැඩිවීමත් එක්ක මොනවද තියෙන අවදානම? ඒක ඊළඟට වැදගත්ම දේ. අපි දන්නවා අද දවසේ බොහොම ප්‍රසිද්ධ මාතෘකාව දියවැඩියාව. එතකොට මේ දියවැඩියාවෙන් පටන් ගත්තට පස්සේ දියවැඩියාව අධිරුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල්, සමහරලාට පිළිකාමේ තත්වයන්, සමහරලාට ශ්වසන පද්ධති ආශ්‍රිත ආබාධ, සමහරලාට වෙරිකෝස් වගේ දේවල් අපි කියන නහර ගැටක සින්තත්, ඒ වගේම ආහාර මාර්ග ආශ්‍රිතව තියෙන පුළුවන් විවිධ තත්ත්ව, සමහරලාට හර්නියා වගේ තත්ත්ව තියෙන පුළුවන්. මේ කියපු ගොඩාක් ලෙඩ රෝග වලට ප්‍රධානම හේතුවක් තමයි අධික බර කියලා දේ. විශේෂයෙන්ම සමහරලාට සන්ධි අමාරු නේද? ධන හිස සමහර අපි කියන ආතරයිටිස් කියලා. ඉතින් මොකද කෙනෙක් තමන්ගේ බර පාලනය කරගන්න පුළුවන් නම් ඇත්තටම අපි කියන කතාවට කෙනෙක් ගොඩක් බරයි නම් ඒ කෙනාට තියෙන ආයුෂ අඩුයි. ගොඩක් ආයු කාලය අඩුයි. හැබැයි කෙනෙකුට පුළුවන් නම් අධිබර ශ්‍රේණියේ ඉඳලා හෝ නැත්නම් ස්ථූලතාවයේ ඉඳලා සාමාන්‍ය මට්ටමට පුංචි අවස්ථා සිද්ධ වෙනවා. 011 5299 299 අපේ දුරකථන අංකය හරහා වෙත් එක සම්බන්ධ වෙනවා. ඇබිලි පිටියේ නිරෝෂා මහත්මිය ආයුබෝවන් සුබ දැසනක් ඔබතුමියට. ආයුබෝවන් සුබ දැසනක්. හරි. ඔබේ ප්‍රශ්නේ යොමු කරන්න වයිද තමන්ට. මගේ වයස දැන් හරි. අපි බලමු වෛද්‍යතුමනි මේ ගැටලුවටම මම පොඩි දෙයක් එකතු කරන්න කැමතියි. අපි මැදිරිය ඇතුළතදී කතා බහ කරනවා පෙරාතුව. දැන් මේ අම්මලාට ඕනේ චූටි කාලේ ටිකක් මහතට තියාගන්න බර ටිකක් වැඩියෙන් තියාගන්න දරුවෝ. මේකත් දරුවෙක වැඩිවියට පත්වීම හරහා එතනින් එහාට ඊට පස්සේ මේක නිකන් අපි නොහිතන පැත්තකට යන්න බලනවාද කියන කාරණාවට පිළිතුරුත් එක්කම අපි මේ අමතමට පිළිතුරු ලබා දෙමු. තිලනේ ඇත්තටම මේ මාතෘකාවයි අපි කතා කරන මාතෘකාවයි දෙකක්. හේතුව දැන් පුංචි දරුවෙක්ගේ බර ගැන කතා කරන කොට එයාගේ විශේෂයෙන්ම ශාරීරික වර්ධනය සහ මේ හැම දෙයක්ම හිතන්නට ඕනේ. ඉතින් ඒ දරුවගේ වයස අවුරුදු 1මාරයි. ඒ නිසා ඔබ හොඳින් මතක තියාගන්න දරුවෙක්ගේ බර වැඩි වෙන්නට ඕනේ. ඔබ ළඟ තියෙනවා සෞඛ්‍ය ප්‍රවර්ධන සටහන් පොතක්. මේක ගෑන් ළමයෙක් නම් රෝස පාටින් තියෙන, පිරිමි ළමෙන් නම් නිල් පාටින් තියෙන. එහෙනම් මෙන්න මේ කියන සටහනේ තියෙන ප්‍රස්ථාරය හැරිලා නැත්නම් විශේෂයෙන්ම හැරිලා අර වක්‍රතාවයේ ගොඩාක් වැඩි වෙලා අවදානම් කලාපයට යනවා නම් ඔබ කරන්න ඕන වැදගත්ම දේ තමයි දැන් හැම රෝහලකම තිලිනි තියෙනවා මොකද අර පෝෂණය සම්බන්ධ උපදෙස් දෙන්න පුළුවන් සායනයක්. ඒ නිසා හොඳම දේ තමයි ඔබේ දරුවාට අවශ්‍ය කරන මේ කියන ආහාර වට්ටෝරුව කුමක්ද කියන කාරණය ඒ ડોක්ටර් කෙනෙක් එක්ක කතා කරලා විසඳගන්න එක. මොකද එහෙම නැත්නම් සමහරලාට අම්මල හිතුමතේ හිතු දේවල් දෙන්න පුළුවන්. අපි හිතමු කෙනෙක්ගේ බර වැඩි වෙන්න කෙනෙක් හිතන්න පුළුවන් තෙල්ම දෙන්නට ඕන. නැත්නම් අපි හිතමු මේ දේ තියෙන ආහාරම දිය යුතුයි කියලා. ඒක වැරදි මතයක්. මොකද අපි දන්නවා තෙල් ඇඟේ තැම්පත් වෙනවා කියලා කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් ඇඟේ තැම්පත් කරන්න මම දෙන්න ඕන දරුවට තෙල්. එහෙම හිතන්න එපා. ඒක වැරදි දෙයක්. මොකද ප්‍රෝටීන් ගත්තත්, කාබෝහයිඩ්‍රේට් ගත්තත්, පිටි ගත්තත්, තෙල් සහිත ආහාර ගත්තත් මේ වැඩිපුර තියෙන ශක්ති ප්‍රමාණය, කැලරි ප්‍රමාණය මේ දේ බවට හැරවිලා
තැම්පත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේ දරුවට විශේෂයෙන්ම කියන්නට ඕනේ මව්කිරි දී සමහරලාට තවමත් මව්කිරි ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි අවුරුදු 1මාරක් කියන්නේ එතනින් පස්සේ ඇත්තටම මව්කිරි ලොකු වැදගත්කමක් වෙන්නේ නැහැ ඒ දරුවට. ඒ නිසා අපි නේ අපි ඊළඟ අපි තවත් දවසක මේ පිළිබඳව අපි කතා කරමු. අද අපි කතා කරමින් සිටින්නේ ස්ථූලතාවය පිළිබඳව බර ශරීරයේ බර වර්ධනය වීම පිළිබඳව. දැන් වෛද්‍යතුමනි අපි එකතනකින් නතර කරනවා අපිට පුළුවන් එතනින් ආරම්භ කරන්නට. එහෙමත් නැත්නම් දැන් මේ කාරණාවට ගියාට පස්සේ අපි මේ මේ සාකච්ඡාවේ ඉතුරු කොටස අන්තිම කොටසට අපිට යන්නට ඕනේ මේකට මොකද කරන්නේ කියලානේ. දැන් එහෙම ගත්තට පස්සේ අපි දන්නවා බර වැඩිවීම මේ ස්ථූලතාවය ඔපිය කියනවා වූ මේ ඒකක වලින් එහාට මේ මිනුම් දණ්ඩෙන් එහාට ගියාට පස්සේ තමයි අපි ওই ප්‍රශ්නෙට ගොදුරු වෙන්නේ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කතා කරන විදිහට ආහාර පාලනය, ව්‍යායාම කිරීම සහ වෙනකුත් ඖෂධ වර්ග භාවිතය තුළින් මේ ස්ථූලතාවය අඩු කරගන්නට පුළුවන්. ඔබතුමාගේ උපදෙස් මොකක්ද මේ සඳහා? ඇත්තටම වැදගත්ම මාතෘකාව තමයි කෙනෙක් බර වැඩි වෙන්න පුළුවන් නැත්නම් සාමාන්‍ය මට්ටමේ ඉන්න පුළුවන් සමහර ස්ථූලතාව වෙන්න පුළුවන්. වැදගත්ම දේ කොහොමද අපි નિયમિત රේන්ජ් එකට නැත්නම් નિયમિત පරාසයට එන්නේ කියන කාරණේ. ඉතින් ප්‍රධානම දේ තමයි තමන් කොච්චර දුරට මේ බර අඩු කරගන්නට ඕනේද? මේ කියන ඉලක්කය ඔබේ ඔළුවේ තියෙනට ඕන. මොකද අපි හිතමු කෙනෙක් BMI එක බැලුවට පස්සේ අපි හිතමු කෙනෙක්ගේ 28යි. එහෙමනම් අපිට ඒ සූත්‍රයටම දාලා බලන්න පුළුවන් 25ට වඩා පල්ලෙහාට යන්න මම තව කොච්චර කිලෝග්‍රෑම් ප්‍රමාණයක් අඩු කරගන්න ඕනේද කියන කාරණේ. ඉතින් පළවෙනිම දේ තමයි මේ දේ ඔබේ ඔළුවේ තියෙන්නට ඕනේ. දෙවෙනි කාරණේ අපිට පුළුවන් අපිට ආහාර පාලනයක් කරන්නට පුළුවන්. විශේෂයෙන්ම කෙනෙක්ගේ බර වැඩිවීමට බලපාන ආහාර පුළුවන් තරම් ඈඩ් කරලා ඒ වගේම තමයි බර වැඩිවෙන්න බල නොපාන ආහාර අපිට ජීවිතයට එකතු කරගන්න පුළුවන්. අපි බැරි වෙයිද පොඩි ඩයට් ප්ලෑන් එකක් කියන්න? ඔව් ඩයට් ප්ලෑන් එකක් කියන්න පුළුවන්. ඒකට ඒත් එක්කම අපි යම් කිසි ව්‍යායාම කර අඩුම ගානේ දවසකට විනාඩි 30ක්වත් ඔබට පුළුවන් නම් ඔබේ කාලය වෙන් කරන්න ඔබේ කාලසටහන වෙන් කරන්න ඒක ඉතාම වැදගත්. මේ හැම දෙයකින්ම බැරි නම් ඔබට පුළුවන් ඔබේ වෛද්‍යවරයා හම්බෙලා විශේෂයෙන්ම ඖෂධ තියෙනවා මේ දවසේ. ඔව් මේද දහන සඳහා ඖෂධ තියෙනවාම ඒ වගේම තමයි කෙනෙක් ඩොක්ටර් කෙනෙක් තීරණය කරන්න පුළුවන් ඖෂධයක්ද ගැලපෙන්නේ නැත්නම් ආහාර අතිරේකයක්ද කියන කාරණේ. අපි ඩයට් ප්ලෑන් එක නැත්නම් මේ ආහාර වට්ටෝරුව ගැන කතා කරනකොට මම පොදුවේ කතා කරන්න තියෙන්නේ අපි හිතමු කෙනෙක්ගේ බර වැඩි වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන දේවල් තමයි එකක් තමයි තෙල්. විශේෂයෙන්ම තෙල්. ඒ වගේම තමයි පිටි සහිත ආහාර. විශේෂයෙන්ම තිරිඟු පිටි සහිත ආහාර ඔබ පුරුදු වෙලා ඉන්නවා නම් ෆාස්ට් ෆුඩ් නැත්නම් ෂණික ආහාර වලට ඒක ඔබේ ජීවිතෙන් ඈත් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි ලුණු කියන සාධකය. අපි කියනවා මේකට අමා SOS සාධකය. අපි නැත්නම් අපි කියනවා S කියන්නේ salt, ඒ වගේම O කියන්නේ oil සහ ආපෝ S කියන්නේ sugar. එහෙනම් මෙන්න මේ කියන තුන අපේ ජීවිත වලින් අපේ ආහාරෙන් පුළුවන් තරම් ඈඩ් කරන්න පුළුවන්. ඒක ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි මානසික ආතතියෙන් ඉන්නෝ නම් ඔබ සමහරලාට ආහාර නොගත්තත් ඔබේ බර වැඩි වෙන්න බලපාන්න පුළුවන්. විශේෂයෙන්ම ස්ට්‍රෙස් හෝමෝන් කියලා අපි කියනවා. මේ ස්ට්‍රෙස් හෝමෝන් වල බලපෑම නිසා වැඩිපුර මේදේ ප්‍රමාණයක් තැම්පත් කරන්න පුළුවන්. ඉතින් මේ කියන ආහාර වලින් ඈත් වෙලා එහෙනම් අපි මොනවද වැඩිපුර අපේ මේ දෛනික ආහාර වලට එකතු කරගන්න. විශේෂයෙන්ම අපිට උදේ පුළුවන් විශේෂයෙන්ම ධාන්‍ය වර්ග නැත්නම් කොළ කැඳ. එහෙම නැත්නම් අපි පොදුවේ කතා කළොත් අඩු කැලරි ආහාර. අපි හිතමු සුප් එකක් ගත්තොත් මේකෙ තියෙන කැලරි ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. එහෙම නැත්නම් අපි හිතමු එළවලු තම්බලා. මෙන්න මෙහෙම දීසියක තියෙන කැලරි ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඒ නිසා හොඳින් මතක තියාගන්න අපි කැලරි අඩුවෙන් ගන්න පුළුවන් නම් මෙතන එක සාධකයක් සිද්ධ වෙනවා. අමා මොකද්ද අපි ලබා ගන්න කැලරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දහනය වෙන්නට ඕනි. එහෙම වුණොත් තමයි කෙනෙක්ගේ බර නියමිත මට්ටමට ගේන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබට ගැළපෙන ආහාර වට්ටෝරුව සමට අපිට පොදුවේ කියන්න බෑ. ඒක හොඳම දේ තමයි ඔබ ළඟම තියෙන රෝහල වෙන්න පුළුවන් නැත්නම් පෞද්ගලික රෝහල වෙන්න පුළුවන්. පුළුවන් මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන විශේෂයෙන් පෝෂණ වේදිකාවක් හම්බෙන්න. මේ නැත්නම් පෝෂණ වේදේ සම්බන්ධ වෛද්‍යවරයෙක් හම්බෙන්න. සහ මේ වෛද්‍යතුමා අපි සඳහන් කරමු දැන් අපි නිරන්තරයෙන් අහන වතුර පානය කරන්න කියලා. උදෑසන නැගිට ගමන් ටිකක් උණු රස්නේ ටිකක් වතුර ටිකක් බොන්න කියලා. මේක කොතරම් වැදගත්ද වතුර පානය කියන එක බාරගන්න? ඇත්තටම මේක ඉතාමත් වැදගත් දෙයක්. මොකද අපි ජලය තමයි දේහයේ හැම දෙයක්ම පාලනය කරන්නේ කන්වර්ට් කරන්නේ මේ හැම දෙයකටම වැදගත් වෙන. ඉතින් බොහෝ දෙනාගේ දින චර්යාව નિયમિત ජල ප්‍රමාණයක් පානය කරනවාද කියන ප්‍රශ්නේ තියෙන විශේෂම දරුව සම්බන්ධයෙන් කතා කරනකොට ඒ නිසා පුංචි අදහසක් කියන්න මේක මූල ධර්මයක් නෙමෙයි. ඔබේ බර කිලෝග්‍රෑම් 7ක් කියලා ගත්තොත් මේ 7ට වැටෙන්නට ඕනේ මිලිලීටර් 200ක පමණ වතුර ප්‍රමාණයක්. අපි හිතමු උදාහරණයක් විදිහට කිලෝග්‍රෑම් 70ක් බර කෙනෙක් 7ෙන් බෙදුවාම කොටස් 10යි. එහෙනම් මේ කොටස් 10 200ෙන් වැඩි කළාම ලීටර් 2ක් වෙනවා. එහෙනම් අපි ගන්න ආහාරය තියෙන පුළුවන් ඒ වගේම තේවල තියෙන පුළුවන් මේ කියන අනිකුත් ජල ප්‍රමාණයන් අපි ඉවත් කරලා ජලය පමණක් විදිහට හිතුවොත් කෙනෙක් කිලෝග්‍රෑම් 70ක් බර කෙනෙක් දවසකට ලීටර් 2ක් පමණ ප්‍රමාණයක් ගන්නට ඕනේ. මේ වගේ පුංචි පුංචි මූල ධර්මත් එක්ක තමයි අපිට මේ බර අඩු වීමේ යාන්ත්‍රණයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ.
හරි. ඉතින් ඔබට පුළුවන් මේ පිළිබඳව ගැටලුවක් තිබෙනවා නම් සහ මේ ඔබේ ශරීරයක් මේ ආකාරයේ වර්ධනය වෙලා තිබෙනවා නම් මේද දහනය කරගන්නට, ව්‍යායාම කරන්නට, ආහාර පාලනය කරන්නට, එහෙම නැත්නම් තවත් වෛද්‍යතුමන් කෙනෙක්ගෙන් නිර්දේශිත වූ ඖෂධ යම්කිසි ආකාරයෙන් ලබා ගන්නට අවශ්‍ය නම් මේ සියලු දේ සඳහා වෛද්‍යතුමන් වෙත කතා කරන්න පුළුවන්. දුරකථන අංකය මතක් කරන්න 0753950780 කියන දුරකථන මාර්ගය ඔස්සේ වෛද්‍යතුමන්ව සම්බන්ධ කරගන්න පුළුවන්. සහ මේ සුවය මාසික සංග්‍රහයේ අපි වෛද්‍යතුමන් මේ සම්බන්ධයෙන් බොහොම පැහැදිලිව විස්තරාත්මකව ලියන ලද යම්කිසි මේ ආටිකල් එකක් තියෙනවා. ඒක බලලා ඔබට ඒ වෙනුවෙන් අදහසක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් වෛද්‍යතුමන්ට කතා කරලා මේ ගැන අදහසක් ගන්න බල මම දන්නවා අනිවාර්යයෙන්ම ওই මාත්‍රකාව හමුවේ. ඔබ ගොඩක් පීඩණයට පත් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉතින් ප්‍රාර්ථනා කරමු බොහොම හැඩැති සිරුරක් ඒ නැත්නම් නිරෝගී මානසිකත්වයක් සහ ශාරීරික අවශ්‍යතාවයක් ඔබට හදා ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයට වෛද්‍යතුමනි බොහොම මේ මගේ පැත්තෙන් එතම හරිම ආදරණීය මාතෘකාවක් අපි කතා කරේ. ඉතින් වෛද්‍යතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණා මහනුවර රාජකීය සෞඛ්‍ය සහන සේවයේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය අනුර අරඹගේ වෛද්‍යතුමනි. බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ආයුබෝවන් කියලා වෛද්‍යතුමන්ට සමුදෙන ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.